නෑ ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පිළිබඳව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේ පවතින වාතාවරණය තුළ ත්‍රස්තවාදයක් නෑ. මේ පනත ඇත්තටම සම්මත කරගත්තේ ක්‍රියාත්මක වුණේ රට තුළ යුද්ධයක් තියෙන කාලේ. ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙච්ච කාලේ. නමුත් අරගලයේ ඉදිච්ච අය සහ රටේ සිදුවෙන අසාධාරණයට අයුක්තියට නැත්තම් මේ පීඩනයට විරුද්ධව කතා කරන අය ත්‍රස්තවාදීන් හැටියට නම් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් මේ රටේ කාටවත් තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ හැමෝන්ගම ත්‍රස්තවාදීන් හැටියට සලකලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගෙනාවම එතකොට රජය සිදු කරන්නේ අසාධාරණයක්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා මේ රටේ ඕනතරම් නීති තියෙනවා. සාමාන්‍ය නීති යටතේ අවශ්‍ය නම් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මේ ආණ්ඩුව මේ ප්‍රයෝජනයට ගන්නේ මර්ධනය කිරීම සඳහා. ඒ කියන්නේ දින 90ක් රැඳවුම් බහර යටතේ නියෝග යටතේ තියාගෙන ඒගොල්ලන්ට කැමති විදිහට කටයුතු කරන්න පුළුවන් නිසා. එහෙම නැත්තම් සාමාන්‍ය මොකක් හරි වරදක් සිදු වුණා නම් අපරාධයක් සිද්ධ වුණා නම් ඒකට සාමාන්‍ය රටේ නීතියක් තියෙනවා ක්‍රියාත්මක වෙන්න. ඉතින් මේ රටේ නීති අනිත් නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මිනිසුන්ට ලබා දීලා තියෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒකයි අපි කියන්නේ මේ පනත යටතේ ක්‍රියාත්මක හරිනම් මේ පනත අයින් කරගන්නට ඕනේ. ඒක තමයි හැම කෙනෙක්ම ඉල්ලා සිටින්නේ. ජාත්‍යන්තරය ඉල්ලා සිටින්නෙත් ඒක. ආණ්ඩුවක් දැන් කියලා තියෙනවා මේ පනත ප්‍රතිසංශෝධනය කරනවා කියලා. ඒ කියන්නේ මේක වැරදි කියන එක පිළි අරගෙනනේ. එතකොට ඒ යටතේ තවදුරටත් මිනිස්සුන් පීඩාවටපත් කිරීම පුළුව ඒක අපි පිළිගන්න පුළුවන් කම තියෙන දෙයක් නෙමෙයි. දැන් අපි කියමු ජනමාධ්‍ය උනත් මර්ධනය කරන්න පුළුවන් මේක යටතේ. ජනමාධ්‍යවේදීක අත්අඩංගුවට ගත්තොත් එම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඕකම තමයි සිද්ධ වෙන්නේ. දැනට රැඳවුම් භාරයේ සිටින විශ්වවිද්‍යාල ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් රජය සහ ඇතැම් අමාත්‍යවරු පවසන ඔවුන් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙලා ඉන්න ක්‍රියාකාරීන්. එහෙම තත්ත්වයකට තියෙනවායි කියලා ඒගොල්ලෝ ප්‍රසිද්ධියම කියනවා. ඒ යම්කිසි දේශපාලන පක්ෂයක අවශ්‍යතාවයට තමයි මේගොල්ලෝ අරගල කළේ. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ මේ අය රැඳවුම් භාරයේ තියාගෙන ඉන්නවයි කියන අදහසක් තමයි පළවෙන්නේ. ඉතින් ඒක අසාධාරණයි. එහෙමනම් දේශපාලනය කරන්න බෑන කාටවත්. එතකොට දේශපාලන පක්ෂ පාර්ට බැහැලා අරගල ගලොත් එහෙම ඒගොල්ලන්වත් මේ රැඳුම් නියෝගයට අත්අඩංගුවට නම් තියාගන්නවා. ඒතර ඒ කියන්නේ මේ රටේ නිදහසක් නැහැ මේ දේශපාලනය කරන්නවත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නවත් නිදහසක් තියෙන පුළුවන් කමක් නැහැ. අනිත් එක අරගලයේ කරපු අය දේශපාලන පක්ෂවලට සම්බන්ධයි කියලා කියන්නේම දේශපාලන අනිත් වෙනත් දේශපාලන පක්ෂවල අය. ඉතින් අපි කියමුකෝ ඒ අය දේශපාලන පක්ෂවලට සම්බන්ධයි කියලා. දේශපාලන පක්ෂවලට සම්බන්ධ වීම මේ රටේ වරදක්ද? මේ රටේ අපරාධ වරදක්ද? දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙලා ඉන්න අය අසාධාරණයක් සිද්ධ වුණාම, රටේ ප්‍රශ්නයක් ඇති වුණාම, දරා ගන්න බැරි වුණාම පාරට ඇවිල්ලා අරගල කරන එක අසාධාරණයි. දැන් අපි කියමු සාමාන්‍ය මිනිස්සු ලක්ෂ 10ක් විතර පාරට ආව කොළඹට ආව. එතකොට මේ මිනිස්සු මේ මිනිස්සුන්ටත් ඇති දේශපාලන හිතවත්කම් හැමදැනම. හැම මිනිහෙකුටම තමන්ගේ දේශපාලන මතයක් තියෙනවා. සමහරවිට ඒ එදා ආපු සාමාන්‍ය ජනතාව අතරෙත් ඉන්නේ ඇති දේශපාලන පක්ෂවල සම්බන්ධය ඕනතරම්. එතකොට ඒක වරදක්. එහෙම අර්ථකථනය කරනවා නම් ඒක ත්‍රස්තවාදී කියලා. ඒක මහා අසාධාරණයක්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපේ නිදහසට සම්පූර්ණයෙන්ම පටහැනිය වෙන දෙයක්. පාසු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ වහන්සේලාගේ ඉදිරි පියවර මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොනවද දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි දිගින් දිගටම ඉල්ලා සිටින්නේ
නීතිපතිතුමාගෙන් තමන්ට ජනාධිපති කොමිසමෙන් දීලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරලා දැන් එක එක අනිත් දේ තමයි මේ වෙලුම් දැන් අපිට ලබා දී තියෙන්නේ කියනවා වෙලුම් හයක් තියෙනවා කියලා මේ අවසාන වර්තාවේ ඒ වෙලුම් හයෙන් එක වෙලුමක් විතරයි ප්‍රසිද්ධියට පත් කරලා තියෙන්නේ අපිට ලබා දීලා තියෙන්නේ ඉතින් කාඩ්නල් හිම්පාණන් දිගින් දිගටම මේක ඉල්ලා සිටියා තොරතුරු දැනගැනීමේ පනත යටතේ අනිත් වෙලුම් ලබා දෙන්නට කියලා. නමුත් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද හේතුව හැටියට ඒගොල්ලෝ සඳහන් කරන්නේ ඒක දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පිටතට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක තියෙන්නේ පාර්ලිමේන්තු පුස්තකාලේ මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා පමණක්. දැන් මන්ත්‍රීවරුන්ගේ පරිහරණයට පමණක් දේවල් මේ වගේ සුවිශේෂ වාර්තා ඒගොල්ලන්ට පමණක් සීමා කරන්න අයිතියක් රජයට නැහැ. ඒක අපිට අයිතියක් කියනවා මහජනතාව හැටියට මේක දැනගන්න. තොරතුරු දැනගැනීමේ පනත යටතේ වුණා. නමුත් ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැත්තේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි කියමු ඒකේ හෙලිදරව් උපය යුතු නැති සමාජලාට බුද්ධිහාංශ හා සම්බන්ධ කරුණු තියෙන්න පුළුවන්. ඒවා කොමිෂන් සභාවෙනුත් එක්ස් හැටියට සලකුණු කරලා තියෙනවා කියලා මේ අවසාන වර්තාවේ තියෙනවා. ඒ කියන්නේ බාර දෙන වර්තාව ඇතුලේ තියෙනවා කියලා ප්‍රසිද්ධියට පත් නොකළ යුතු කරුණු හරි. ඉතින් ඒවා ප්‍රසිද්ධියට පත් කරන්න ඕනේ නැහැ. නමුත් අනිත් දේවල් ඒ කියන්නේ මේ වෙලුම් අනිතුරු වෙලුම් පහම මේ ප්‍රසිද්ධියට පත් කරන්න එපා කියලා කමිටුව නිර්දේශ කරපුවාද නැහැ. ඒතකොට ඒවා ප්‍රසිද්ධියට පත් කරන්න ඕනේ නැහැ. ඉතිරි ඒවා ප්‍රසිද්ධියට පත් කරන්න යුතුයකමක් සාවකීමක් තියෙනවා රජයට. ඉතින් ඒකත් අපේ ඉල්ලීමක් ඒව එළියට දාන්න. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න. ඒ ක්‍රියාත්මක කිරීමේ නොකිරීම නීතිපතිවරයා කරන්නේ එයා ස්වාධීන නැති නිසා කියන එක තමයි අපේ හැඟීම. ඕන කෙනෙකුට තේරෙන්නේ ඒකයි. එතකොට එහෙම නැත්තම් නීතිපතිවරයා ජනතාවට කියන්න ඕනේ ඇයි මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බැරි කියලා. මොකද නීතිපතිවරයා කියන්නේ ස්වාධීන ජනතාවට වගකිවිය යුතු ආයතනයක්. එතකොට ඒ ආයතනය ජනතාවට මිසක් දේශපාලකයන්ට වගකිය යුතු එකක් නෙමෙයි. ඒ නිසා ජනතාවට ඒව දැනගැනීමේ අයිතිය තියෙනවා. ඒ නිසා ඔහු කියන්න ඕනේ එහෙමනම් මට මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බැරි මේ නිසයි. නෑ ජාත්‍යන්තරයට සභාව ගියා. ඒ වගේම ජිනීවා මානව හිමිකම් කොමිසමට ගියා. අපි ආයතන කරුණු ඉදිරිපත් කළා. එතකොට ඒ අය ඒගොල්ලන්ගේ වාර්තාවටත් ඒක ඇතුළත් කළා. ඉතින් අපි දිගින් දිගටම ජාත්‍යන්තරේනුත් ඉල්ලා සිටින්නේ මේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය ලිදරෝ කරගන්න බලපෑම ඇති කරන්න කියලා. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. මේ පාස්කු ප්‍රහාරයේ සත්‍යයල් දරවීම කාටවත් ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. පවතින රජයට හෝ මේ දේශපාලනයට හෝ කාටවත් ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. එහෙම ප්‍රශ්නයක් වෙනවා නම් තමයි මේක මේ සත්‍ය එළියට දාන්න තු ඉන්න ඕන නේ. ඉතින් එතන නම් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කාටද මේ ප්‍රශ්නේ තියෙන්නේ? මේක මේ සත්‍ය හොයාගන්න තු හිර කරගෙන තියාගන්න අවශ්‍යතාවය කාටද තියෙන්නේ? ඉතින් මම හිතන්නේ පොදු මහජනතාව ඒ පිළිබඳව දන්න අවබෝධයෙන් ඉන්නේ. මේක අධිකරණයේ ඉදිරියේ නීතිමය හරියටම නිල වශයෙන් ඔප්පු කරලා ප්‍රකාශයට පත් කිරීම තමයි තියෙන්නේ. එතකොට ඒක කරන්න නම් මේ
හොඳටම සෑහෙනවා අපි අපි දකින හැටියට පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සෑහෙන. අපි කියන්නේ ඒ කොමිෂන් සභාව පත් කළ ක්‍රියාත්මක කරන්න රුපියල් කෝටි 9ක් වියදම් කරලා තියෙනවා. ජනතාවගේ සල්ලි. ජනතාවගේ මුදල් අපේ සල්ලි. එතකොට කෝටි 9ක් වියදම් කරලා මොකද ඇති වෙලා තියෙන ප්‍රයෝජනේ? මං කියන කොමිෂන් සභාව තමන්ගේ වල්කීම් ඉටු කරලා තියෙනවා. දැන් කොමිෂන් සභාව පත් කිරීමේ අපේක්ෂාව වාර්තාවක් එළිදැක්වීම විතරක් වෙන්න බෑනේ. එතකොට ඔය වගේ වාර්තාවක් වෙලියුම් ගණනාවක වාර්තාවක් ඉදිරිපත් කිරීම විතර නම් කෝටි 9ක් වියදම් කරලා බලාපොරොත්තු වුනේ ඊට වඩා හොඳයි. හොඳ ගවේෂණශීලී මේ මාධ්‍යවේදියෙකුට හරි ගත්කතුවරයෙකුට හරි ඔක බාර දුන්නා නම් මේක ගැන හොඳ ගවේෂණයක් කරලා පොතක් ලියන්න කියලා ඔහු ඊට වඩා බොහොම අඩුවෙන් කරයි ඔක කරලා ඉවරලා පුස්තකාලවලට දාලා තිබ්බේ. දැන් ඒකනේ දැන් සිද්ධ වෙලා තියෙන්නේ. මේ මේ කොමිෂන් සභාවේ වාර්තාව පුස්තකාලේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේක ඉතිහාස ග්‍රන්ථයක්. ගවේෂණශීලී ඉතිහාස ග්‍රන්ථයක් බවට පත් වෙලා තියෙනවා. කෝටි 9ක් වියදම් කරා. නමුත් කොමිෂන් සභාවේ අපේක්ෂාව කොමිෂන් සභාවෙන් බලාපොරොත්තු වෙච්ච දේ වෙන්නේ මේවයේ සාක්ෂි හොයාගෙන ඒක අධිකරණමය ක්‍රියාවලියකට යන්න පුළුවන් විදිහේ මාර්ගයක් සකස් කිරීම. ඉතින් ඒක කරලා තියෙනවා කොමිෂන් සභාව. දැන් මෙතන හිර වෙලා තියෙන්නේ මේ නඩු දාන්න ඕනේ නීතිපතිවරයා විසින්. එහෙම නැත්නම් නීතිපතිවරයා කියන්න ඕන මෙන්න මේ මේ කාරණා පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන්න ඕනේ කියලා. එහෙම නිර්දේශයක් තියෙනවා. කොමිෂන් සභාව වාර්තා. ඉතින් කෝටි 9ක් වියදම් කරලා ජනතාවගේ සල්ලි රට මේ තරම් ආර්ථික දුෂ්කරතාවයකට පත් වෙලා ඉඳද්දී මේ කෝටි 9ට වග කියන්නේ කවුද? ඒ නිසා අපි කියන්නේ මේක ජනතාවගේ වගකීමක් සහ යුතුකමක්. මේ කෝටි 9 අපේ සල්ලි වලින් වියදම් කරපු දෙයට සාධාරණයක් ඉෂ්ට වෙනවා. ඉතින් ඒක කරන්නේ නැත්නම් ඒකත් හරියට රට බංකොලොත් කරන්න කරපු මේ දූෂණ මංකොල්ල හොරකම් වංචාවන් වලට සමානයි.